පහුගියදා ඔබට මතක ඇති මේ ස්ථානයේදීම 2019 පස්වෙනි මාසේ 27 වෙනිදා අපි විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සිද්ධ කළා. ඒ මාධ්‍ය සාකච්ඡාව අනුව අපි සඳහන් කළා 56 විප්ලවයට මුලපුරපු දසපනත ස්වරූපයේ නූතන දසපනත නම් වූ වැඩපිළිවෙලක් අපි ජාතික විද්වත් භික්ෂු සංසදය හරහා ආරම්භ කරන බව. ඒ අනුව මේ රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වියතුන්, ව්‍යවසායිකයින්, කලාකරුවන් මේ විවිධ උදවිය සම්බන්ධ කරගෙන අපි පහුගිය කාලවකවානුව පුරාම මහාචාර්යවරු මණ්ඩලයක්, සභාපති මණ්ඩලයක් සහිත ජාතික විද්වත් භික්ෂු සංසදය මගින් සූදානම් කරන ලද කොමිෂන් සභාව දින 6ක් මුළුල්ලේ සිද්ධ කළා. එහිදී වාචිකව, ලිඛිතව දෙයාකාරයෙන් අපිට තොරතුරු ලබා දුන්නා විවිධ විද්වතුන් සහ ව්‍යවසායකයින්, කලාකරුවන්. ඒ අයගේ තොරතුරු, අදහස් සහ ඉල්ලීම් සැලකිල්ලට අරගෙන මේ වෙන විට ජාතික විද්වත් භික්ෂු සංසදය ඉතාමත්ම සාරගර්භ මෙතෙක් මේ රට කරවිය යුතු ආකාරයේ පිළිබඳව යම්කිසි ලියවිල්ලක් සකස් වෙලා තියෙනවා නම් ඒ සියලුම ලියවිලි මේ වෙනකොට ලියවිලි 11ක් පමණ ඉදිරිපත් වෙලා තියෙනවා විවිධ කණ්ඩායම් මගින්. මේ ආකාරයටයි අපි ඉදිරියේදී මේ රට පාලනය විය යුත්තේ, රට පාලනයේ බාර ගන්නාය ක්‍රියාත්මක විය යුත්තේ කියන කාරණා ඒ සියල්ලක්ම ඇතුළත් කරලා ඊළඟට අපට ආපු ලියුම් 10කට අධික ප්‍රමාණයක් සැලකිල්ලට අරගෙන ලිඛිත යෝජනා 100 ගණනක් සැලකිල්ලට අරගෙන එවැගේම සාක්ෂි ලබා දුන්නු 100කට අධික විවිධ ශාස්ත්‍ර නියෝජනය කරන අයගේ අදහස් සැලකිල්ලට අරගෙන අපි සකස් කළා සම්මුතියේ මාලිමාව නූතන දසපනත ආකාරයට සම්මුතියේ මාලිමාව නූතන දසපනත නමින් ඒ වාර්තාව. ඒ වාර්තාවේ ලිදැක්වීම 2019 සැප්තැම්බර් මාසේ 16 වෙනිදා උදේ 9:30ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් ශාලාවෙහි සිද්ධ කරන්නට අපි කටයුතු සංවිධානය කරලා තිබෙනවා. මේ අවස්ථාවට අපේ සියලුම නිකායන් නියෝජනය කරමින් අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වැඩම කරනවා සියලුම සංඝ සභාවන්වල. ඒ වගේම රටේ සතර දිග්භාගයේ ඉතාමත්ම කීර්තිමත් මහා සංඝ රත්නය වගේම කීර්තිමත් ප්‍රභූවරුන් සම්බන්ධ කරගෙන තමයි මේ නූතන දසපනත සම්මුතියේ මාලිමාව වාර්තාව එළිදක්වන්නේ. මෙහි තියෙන විශේෂත්වය මෙයයි. අපි මේ සම්මුතියේ මාලිමාව නූතන දසපනත ජාතික විද්වත් භික්ෂු සංසදය සකස් කළේ හුදෙක් අපේ අදහස්, එහෙමත් නැත්නම් අපි එක රැයකින් පෑනක් අරගෙන කොලයක් අරගෙන ලියාගෙන ගිය එකක් හැටියට නෙමෙයි. මේ සඳහා සාක්ෂි ලබා දීමට පැමිණි අය අතර ඔබ දන්නවා මේ රටේ ජාතික සංවිධානවල භික්ෂුන් වහන්සේලා, ඕමල්පේ ශෝභිත නායක හාමුදුරුවෝ, ගලගොඩාත්තේ ඥානසාර හාමුදුරුවෝ, එවැගේම රතන හාමුදුරුවෝ, එවැගේම ඉත්තේකන්දේ සද්ධාතිස්ස හාමුදුරුවෝ, එවැගේම මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවෝ, ජිනානන්ද හාමුදුරුවෝ, මෙබඳු භික්ෂුන් වහන්සේලා, දයාරත්න හාමුදුරුවෝ, මේ සියලු හාමුදුරුවෝ, එවැගේම ජාතික සංවිධාන නියෝජනය කරන මනෝහර සිල්වා මහත්මයා, එවැගේම ගුණදාස අමරසේකර මහත්මයා, රොඩ්‍රිගෝ මහත්මයා, එවැගේම ලෝකේ මේ ජාතික කාර්යයන් පිළිබඳව අවධානය තිබෙන ගෝලීය සංසදය, මේ සියලු සංවිධාන, එවැගේම කලාකරුවන් හැටියට රෝහණ බැද්දගේ මහත්මයා ඇතුළු, සරච්චන්ද්‍ර මැතිණිය ඇතුළු මේ සියලුම කලාකරුවන්, ඒත් එක්කම අනිත් පැත්තෙන් වෛද්‍ය වෘත්තිකයන්, ඉංජිනේරුවන්, මේ සියලුම ශාස්ත්‍රවලට අයිති උදවිය එකතු කරලා තමයි අපි මේ සම්මුතියේ මාලිමාව සකස් කළේ. එනිසා
මෙය දසපනත උපාය මාර්ගික ලෙස කොහොමද මේ රටට ඉදිරිපත් කරන්නේ කියන කාරණාව සිද්ධ කරන කෘතියක් සිද්ධ කරන ඒ අදහස අපේ ජාතික විද්වත් භික්ෂු සංසදයේ මේ මහා ව්‍යායාමයේ වාර්තාවයි 16 වෙනිදා උදෑසන එළිදක්වන්නට යොදාගෙන තිබෙන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ. ඒ නිසා මේ පිළිබඳව සංවේදී හැම කෙනෙකුටම අපි මේ අවස්ථාවට සහභාගී වීම සඳහා ආරාධනා කරන අතර විශේෂයෙන්ම මේ සම්මුතියේ මාලිමාවේ ඉදිරිපත් කරන මේ කාරණාවන්ට එකඟතාවයේ සහ ඒවා ඉටු කිරීම සඳහා ශක්තිය ඇති පුද්ගලයෙකුට පමණක් ඉදිරියේදී මේ රටේ බලය ලබා ගැනීමට අවකාශ සලසන්ඩ මිසක් එහෙම නැතුව නොඑක් ආකාරයේ සිල්ලර පොරොන්දු දීලා මේ සමාජයේ රවට්ටලා මේ මිනිස්සු තව තවත් අගතියෙන් අගතියට ඇද දමන මිනිස්සු තව තවත් පීඩාවට අසහනයට පත් කරන ආකාරයට මේ රට ඉදිරියට අරන් යන්නට අපි ඉඩකඩ සලසන්නේ නැහැ කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ නිසා භික්ෂුන් වහන්සේගේ ඓතිහාසික භූමිකාව මෙයයි. එදා මහානාම හාමුදුරුවෝ මහාවංශය රචනා කළා. මහානාම හාමුදුරුවෝ මහාවංශය රචනා කළා පමණක් නෙමෙයි මහාවංශය නිවැරදි මහාවංශයක් බවට පත්වීම සඳහා ඒ වංශ කතාවට අදාළ වූ චරිත උන්වහන්සේ මේ භූමිය තුළ නිර්මාණය කළා. රජුන් තනලයි උන්වහන්සේලා මහාවංශය රචනා කළේ. ඒ නිසා ඒ කාර්යභාරය එදා ඉඳලම අද දක්වාත් භික්ෂුන් වහන්සේලා සතුව තියෙනවා. ඒ නිසා අන්නේ භික්ෂුන් වහන්සේ සතු ඓතිහාසික වගකීම ඓතිහාසික කාර්යභාරයේ ඉටුකරන්ඩ මහා සංඝරත්නය හැටියට ජාතික විද්වත් භික්ෂු සංසදය ගත් ක්‍රියාමාර්ගයේ වාර්තාව එළිදක්වන මේ අවස්ථාව විශේෂයෙන්ම අපි සඳහන් කරනවා මේ අයාලේ යන දේශපාලනයට මාලිමාවක් සපයන අවස්ථාව හැටියට.